Lak Derana පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. මුලින්ම ඕවා නිකන් දේශපාලන රංගන. ඇත්තටම ඔබ ඒ ප්‍රශ්නේ අහපු එක හොඳයි. මම දැක්කා රූපවාහිනිය ඔය කාරණේ. අපේ රටේ මේ දේශපාලනයේ නොයෙක් රංගන මේ කාලේ සිදුවෙමින් තියෙනවා. එකක් තමයි ඔය සිදුවෙන්නේ. දැන් පොදු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කියන එක පොදුජන පෙරමුණේ ජනමතයට පිටස්තරව සලකන්න බෑ. අපි විශ්වාස කරන්නේ දේශපාලන මතයක් සලකනවා නම් ඒක ඒ දේශපාලන මතය ඒ පක්ෂෙත් එක්ක එකතු කරලා තමයි අපි බලන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ රටේ ජනතාවගේ විශාල ජනමතයක් ලැබුණා. ඒ ජනමතය හා සම්බන්ධ දේශපාලනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමහර කණ්ඩායම් ඉවත් වෙලා තියෙනවා. ඒ අය ඇත්තටම පොදුජන පෙරමුණේ ජනමතය එක්සත් ජාතික පක්ෂේ නායකයා ගාව ගිහිල්ලා බිම තියලා තියෙනවා. එහෙම තියපු අය ඒ එක්සත් ජාතික පක්ෂ එජෙන්ඩා එකට අනුව පොදුජන පෙරමුණේ දේශපාලනය කළමනාකරණය කරන්න හදනවා. ඉතින් ඕක තමයි ඕකේ පළවෙනි අභ්‍යන්තර කතාව. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන දේශපාලන ධාරාව ජනමතයක් එක්ක ගැට ගැහිලා හැදිලා තියෙන්නේ. ඒ ජනමතය පසෙකින් තියලා ඒ ජනමතයට විරුද්ධව වැඩ කරපු දේශපාලන පක්ෂයට මේ දේශපාලන ධාරාව බාර දීලා ඒ එක්සත් ජාතික පක්ෂය කියන විදියට මේ දේශපාලන ධාරාව කළමනාකරණය කරන්න යෑම තමයි මේ ප්‍රශ්නේ මුල. ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි කාරණය, දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එකට විවස්ථාවක් තියෙනවා. ඒ විවස්ථාව අනුව තමයි මන්ත්‍රීවරු, ප්‍රාදේශ සභා, පළාත් සභා, සභිකවරු, ඒ වගේම පාක්ෂිකයෝ ඉන්නේ. මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විවස්ථාව මැතිවරණ කොමිසම හමුවේ ටේබල් කරලා තියෙනවා. ඒක තමයි ඔරිජිනල් නිත්‍යානුකූල ලෝෆුල් කන්ස්ටිටියුෂන් එක, විවස්ථාව. හැබැයි ඒකට පිටින් සමහරුන්ගේ අතේ පේක් කන්ස්ටිටියුෂන්ස් තියෙනවා, පේක් විවස්ථා තියෙනවා, බොරු විවස්ථාත් තියෙනවා. දැන් අර නිත්‍යානුකූල පොදුජන පෙරමුණේ විවස්ථාවට අනුව අපි කළ යුතුව තියෙන්නේ ඒ විවස්ථානුකූලව වැඩ කිරීමයි. ඒකට විරුද්ධව තමයි මේ සමහර කණ්ඩායම් තමන්ගේ දේශපාලනය ක්‍රමී යන්නේ. පොදුජන පෙරමුණේ විවස්ථාවේ සභාපතිවරයා, ඒ වගේම අනෙකුත් නිලධාර පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මහා සභාව කියන එකේ කාර්යභාරය පැහැදිලි කරලා තිබුණාට ඒ විවස්ථාව ඇතුලේ මහා සභාවේ සංයුතිය පැහැදිලි කරලා නැහැ. ඒ නිසා මහා සභාවක් කියන එක කාට හරි කැමති වෙලාවට කැමති කණ්ඩායමක් අල්ලලා වැඩ කරන්න බෑ. ඒ නිසා මහා සභාවක් පවත්වනවයි කියන එක ඊට වඩා වෙනස් ක්‍රියාදාමයක් විදිහට තමයි තියෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විවස්ථාව ඇතුලේ තියෙන ආකාරයට මිසක පේක් විවස්ථාවලට අනුව පක්ෂ කළමනාකරණය කරන්න බෑ. අපි විශ්වාස කරන්නේ මැතිවරණ කොමසාරි සමුවේ තියෙන විවස්ථාව ඉතාම පැහැදිලිව මහා සභාව කියන එක ගැන කියලා තිබ්බට ඒ මහා සභාවේ සංයුතිය පැහැදිලි කරලා නැහැ. ඒ නිසා සංයුතිය හදාගන්න එක පළවෙනි වැඩේ. ඒක සඳහා ඒ පරණ විවස්ථාවේ කණ්ඩායම් එකතු වෙලා නිශ්චිතව සිදු කළ යුතුව තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරන්නේ ඔය කවුරු හරි කාට හරි යෝමනා නිසා, එහෙම නැත්නම් මේ පක්ෂයේ බලය දැන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට ගැට ගහලා තියෙන නිසා ඒ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට හරි, එහෙම නැත්නම් වෙන නොපෙනෙන බලවේගයකට හරි ඕන විදිහට පේක් විවස්ථා ඇතුලේ දේශපාලන පක්ෂ, දේශපාලන කණ්ඩායම්, දේශපාලන ව්‍යාපාර කළමනාකරණය කරන්න බෑ. ඉතින් ඒක ඉතාම පැහැදිලි. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ සිදු කළා කියන මහා සභාව අර පේක් විවස්ථා ඇතුලේ කරන එකක් මිසක ඇත්ත නිත්‍යානුකූල විවස්ථාව ඇතුලේ කරනපු එකක් නෙමෙයි. නිත්‍යානුකූල විවස්ථාවට පිටින් වැඩ කරන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් ඒක ඉතාම මෝඩ කල්පනාවක්. එහෙම කල්පනා කරපු ප්‍රශ්න ගණනාවක් අපි ඉස්සර තියෙනවා. ඒ වගේම මට තුන්වෙනි කාරණේ විදියට කියන්න තියෙන්නේ මේ රටේ දේශපාලනය කියන්නේ කාගෙවත් බැක් යාඩ් එකක් විදියට හිතන එක වැරදි. අපේ රටේ ආණ්ඩුව කියන්නේ බැක් යාඩ් එක කියලා හිතලා සමහරු වැඩ කෙරුවා. අපේ රටේ ආර්ථිකය කියන්නේ තමන්ගේ බැක් යාඩ් එක කියලා හිතලා වැඩ කෙරුවා. එහෙම කරලා සිදු වුණේ ජනමතයකින් ආපු ආණ්ඩුව වෙන කෙනෙකුට දීලා ගෙදර යන්න වුණා. ආණ්ඩුව බැක් යාඩ් එක කියලා. එහෙම නැත්නම් ආර්ථිකය කියන්නේ අපේ බැක් යාඩ් එක කියලා හිතලා කවුරු හරි වැඩ කරා නම් වෙන දේ තමයි හොඳටම උනේ
රටේ බලය වෙන කෙනෙකුට දීලා යන්න උනා. ඒ නිසා පක්ෂය කියන්නේ තමන්ගේ බැක් යාඩ් එක කියලා කල්පනා කරලා වැඩ කරන්න ගිහිල්ලා පක්ෂෙත් වෙන කාට හරි දීලා යන්න වෙයිද දන්නේ නැහැ. එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ රටේ දේශපාලනේ ඉතාමත්ම වැදගත් සංසිද්ධියක් එළියට එමින් තියෙනවා. දේශපාලන පක්ෂයක අභ්‍යන්තරීක ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන පක්ෂයක අභ්‍යන්තරීක යාන්ත්‍රණය, දේශපාලන පක්ෂයක අභ්‍යන්තරික නෛතික ස්වභාවය කිසිවක් නොසලකා අර පරණ ගෙදරක අවශ්‍යතාවයට පක්ෂයක් කියන එක බැක්යාඩ් එක කරගන්න හදන එක සම්පූර්ණම මෙවර පරාජයට පත් වෙන. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ දේශපාලනයේ මෙතන කරුණු තුනක් ඉතාම වැදගත්. පළවෙනි එක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක ගැට ගැහිච්ච දේශපාලන ධාරාවක් තියෙනවා. ඒක තමයි ජනතාවගේ මතය. ඒ ධාරාව නොසලකා හැරලා ඒ ජනතා මතයෙන් ලබාගත් බලය ගිහිල්ලා විපක්ෂයේ දේශපාලනයකට කෙලින්ම ගැට ගහලා තියෙන්නේ. ඒක වැරදි. ඒ ගැට ගහපු එක්සත් ජාතික පක්ෂ දේශපාලනය විසින් දැන් පක්ෂය මෙහෙවන්න හදනවා නම් ඒක වැරදි. තුන්වෙනුව පක්ෂය මැතිවරණ කොමසාරිස්ට බාර දීපු ඇත්ත විවස්ථාවට පිටින් පේක් විවස්ථාවකින් කළමනාකරණය කරන්න යනවා නම් ඒක වැරදි. ඇත්ත විවස්ථාවෙන් එළියට යන්න ඕන නම් ඇත්ත විවස්ථාව ඇතුලේ තියෙන පාරකින් තමයි එළියට යන්න තියෙන්නේ. එහෙම නැතුව ඊට හොරෙන් ගිහිල්ලා කවුරුවත් දන්නේ නැති කණ්ඩායමක් ගෙනල්ලා අතීස්සුවයි කියලා ඇත්ත විවස්ථාව අයින් කරලා වෙන විවස්ථාවකට පක්ෂයකට යන්න බෑ. මේක හරියට ආණ්ඩුක්‍රම විවස්ථාවක් අලුතෙන් හදන්න පුළුවන්. හදන්න ඕන තියෙන විවස්ථාවේ තියෙන යාන්ත්‍රණයේ ඇතුලේ ගිහිල්ලා ඒ වගේ පක්ෂයකට අලුත් විවස්ථාවක් හදන්න පුළුවන්. හැබැයි දැන් තියෙන විවස්ථාව ඇතුලෙන් යන්න ඕන. දැන් තියෙන විවස්ථාවෙන් ඇතුලෙන් යනවයි කියන්නේ ඒකේ තියෙන සංයුතිය නිශ්චිතව නිර්ණය කරලා ඒ සංයුතියේ ආකෘතිය නැවත ටේබල් කරලා ඉදිරියට යන්න ඕන. එහෙම නැතුව එක එක්කෙනා හිතන විදිහට එක එක්කෙනාගේ හිතේ මනාපෙට තම තමන්ගේ පුංචි මොළවලට ගැළපෙන විදිහට දේශපාලනය කරන්න ගිහලා විශාල අවුලකට පත් වෙලා තියෙනවා. මම ඇත්තටම කියන්නේ මම මේ දේශපාලන ධාරාවේ වැඩ කරපු කෙනෙක්. අපේ ඔය හිටපු නායකයෝ ඊට වඩා ටිකක් බුද්ධිමත්ව මීට ඉස්සර වැඩ කෙරුවා. හැබැයි මේ 2019න් පස්සේ 2020, 19, 21, 22 මේ කාලේ ගත්ත ඔක්කොම තීරණ වැරදි. ඔක්කොම තීරණ වැරදි කියන්නේ ආර්ථිකය ගැන ගත්ත තීරණ වැරදි. ඒ වගේ ගත්ත තීරණ රාශියක් වැරදුනා. ඒ වගේම තව තීරණයක් වරද්ද ගන්න තමයි මේ හදන්නේ. අපි ඒ නිසා ඉතාමත්ම පැහැදිලිව කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඔය ජාතික සම්මේලනයේ හරි මහා සභාව හරි කියලා කියන එක ඇත්ත විවස්ථාව ඇතුලේ ස්ථාපිත කළ යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. මෙහෙමනේ අපි දේශපාලන වශයෙන් මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා අනුමත කරපු දේශපාලන ධාරාව අපි නියෝජනය කරනවා. ඒ දේශපාලන ජන මතය පැත්තකට විසි කරලා ඒකට විරුද්ධ මිනිහට අපේ රටේ දේශපාලන බලය දීලා තියෙනවා කණ්ඩායමක්. ඒ කණ්ඩායම අර ඇත්ත ජනමතය නියෝජනය කරන්නේ නැහැ. ඒ ඇත්ත ජනමතය විකෘති කරලා වෙන කෙනෙක්ගේ ඇඟේ ගහලා තියෙන වෙලාවක අපි ඇත්ත ජනමතය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔබ අහන්නේ පක්ෂයක් සම්බන්ධව. පක්ෂය කියන එක ඇත්තටම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ යාන්ත්‍රණයක් තියෙනවා. ඒ පක්ෂ යාන්ත්‍රණයේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල මතවාදයෙන් ඒ පක්ෂේ කණ්ඩායමක් අයින් වුණාට දේශපාලනේ කඩා වැටෙන්නේ නැහැ. නෑනේ ඒ පක්ෂය කියන එක ඒ අය දැන් අපි අයින් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ අපේ දේශපාලන මතය නියෝජනය කරන ස්ථාවරේ තමයි අපි ඉන්නේ. එතකොට ඔය ඒකෙන් එළියට ගිය කණ්ඩායමක් ගිහිල්ලා අර වයින් කරුවා මෙව වයින් කරුවා කියලා කිව්වට ඉතින් ඒක ඇත්තට පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් ඔවුන් ගන්නා තීරණවලට ඔබතුමාලා නැවත බලපෑම් කරන්න හිතුවත් තියෙනවා වැඩක් නැහැ. දැන් මොකද්ද තීරණේ කියන්නේ? දැන් මේ ගත්ත එක තීරණයකට අපි බලපෑම් කරා. මොකද්ද තීරණේ? අපේ ජනමතය පාවිච්චි කරලා එක්සත් ජාතික පක්ෂේ නායකය ජනාධිපති කරන්න ඕන කියලා කට්ටියක් තීරණය කෙරුවා. අපි ඒකට විරුද්ධ වුණා. ඉතින් ඒක තමයි කළ යුත්තේ. ඒක වැරදි. ඊළඟට මේ දේශපාලන පක්ෂයේ නිත්‍යානුකූල ව්‍යවස්ථාවට අනුව ඉස්සරහට යන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැතුව එක එක්කෙනාට ඕන විදිහට ඒක නොකළ යුතුයි කියලා. ඉතින් ඒක වැරදි නෑ. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ රටේ මේ පහුගිය අවුරුදු 3-4 වෙච්ච දේශපාලන ව්‍යසනය අපේ පක්ෂයේ යම්කිසි කණ්ඩායමක් එකට සම්බන්ධ වුණා නම් ඒ අය පිළිබඳව නිශ්චිතව සමාජය තුළ යම් සාකච්ඡාවක් අවශ්‍යයි කියලා. ඉතින් මේවා බොහොම පැහැදිලි පිළිගත් දේශපාලන. අපි කාගේවත් දේශපාලනයට ඇඟිලි ගහලා නැහැ. නමුත් අපි පිහිටපු දේශපාලනය ඇතුලේ නිශ්චිතව ඉස්සරහට යනවා. නෑ ඒක සම්පූර්ණ වැරදි අදහසක්. පොදු ජන පෙරමුණට එකතු වෙන්න කියලා එකක් නෑනේ.
දැන් ඒගොල්ලෝ පොදුජන පෙරමුණ කියල එකක් අයින් කරලා ඒකින් පැත්තකට ගිහිල්ල එක්සත් ජාතික පක්ෂෙත් එක්ක ආණ්ඩුවක් හැදුවා ජනතාවට කියන්නේ නැතුව රටේ ඒකඟතාවක් නැතුව. ඉතින් මොකද්ද? ඉතින් ඒක අනුව අපි අපේ දේශපාලනේ ස්වාධීන ස්ථාවරයක් අරගෙන වැඩ කරගෙන යනවා. මොකද අර හිටපු දේශපාලන ධාරාවේ ස්ථාවරය වෙන තැනකට ගිහිල්ලා හයිජැක් කරලා වෙන තැනක හයි කරලා තියෙන නිසා. ඉතින් අපිට එක්සත් ජාතික පක්ෂේ නායකයාට විරුද්ධව තමයි මේ පක්ෂය හැදුවේ. එක්සත් ජාතික පක්ෂේ නායකයා තමයි නියම නායකයා කියලා කියමින් ඉස්සරහට යන්න අපේ ජනතාව අපිට එකඟ වෙලා නැහැ. ඉතින් ඒක බොහොම පැහැදිලි. දේශපාලනය කියලා කියන්නේ ජන මතයක් එක ගැට ගැහිච්ච එකක් මිසක එක එක පුද්ගලයෙක් හරි කණ්ඩායමක් හරි රහසිගතව අර ඉන්විසිබල් හෑන්ඩ් එකකින් කරන එකක් නෙමෙයි. මේක තමයි මේ අපේ ප්‍රශ්නේ. ඉන්විසිබල් හෑන්ඩ් එකකින් මේ රටේ දේශපාලනය මෙහෙවන එක නවත්තන්න ඕන. දැන් ඒකෙන් තමයි මේ රටම අවුල් වුණේ. දැන් දේශපාලන ධාරාවෙත් විශාල අවුල් හැදෙන්නේ මේකෙන්. ඔව් නෑ, ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි කවුරුත් බොහොම ආදරෙන් සලකපු නායකයෙක්. හැබැයි ඉතින් එතුමා මේ දවස්වල කියන කරන එව්වා දිහා බලපුවාම ඉතින් මට තේරෙන්නේ නෑ මොන පදනමෙන් කියනවාද කියලා. අපි එතුමාට විශාල ගෞරවයක් තියෙන අය. හැබැයි එතුමා දැන් ඔබ දැක්කනේ ඊයේ කතාවෙත් එතුමාගේ මුලින් අහනවා දැන් කවුද අලුත් නිලධාරි මණ්ඩලය. එතුමා කියන නෑ පරණ කට්ටියමයි පත් වුණේ. ඊට පස්සේ අහනවා ඉතින් පරණ කට්ටියෙන් පත් වුණා නම් සභාපති කවුද? මම දන්නේ සභාපති කෙනා මේ ලේකම්ගෙන් අහන්න කියලා එතුමා කියන දේ. එතුමාගේ ඇත්තටම එතුමා ඒ වෙලාවේ හිටපු විදිහෙන් පේනවා එතුමාට ඒ වගේ එහෙම අවබෝධයකින් නෙමෙයි එතුමා වෙහෙසට පත් වෙලා. එතුමා වාය කෙනෙක් ඔය වෙහෙසට පත් නොකළ යුතුයි. පක්ෂය අය කරන්නේ එතුමාගේ වයසත් නොසලකා හැරලා එතුමා වරන් ගිහින් එතුමා ලව වොයිස් කට් දෙනවා. ඉතින් එතුමා මුලදී කිව්වා මම සභාපති දන්නෙත් නැහැ මට මේ දේකංගෙන් අහගන්න කියලා. ඊට පස්සේ තව මොනවද කිව්වා? ඉතින් ඒව ගැන අපි එතුමත් එකමනාපයක් නැහැ. මොකද එතුමා ඇවිල්ලා බොහොම වයසට ගිය අපේ අපි ගරු කරපු වැදගත් නායකයෙක්. ඉතින් එතුමාව දැන් පාවිච්චි කරලා සමහර කණ්ඩායම් තමන් වැහෙන්න එතුමා විශ්සරහට දානවා. ඉතින් එතුමා අපහසුරපත් වෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. අනිවාර්යයෙන්ම අධිකරණයට යනවායි කියන්නේ මේ ඇත්තටම මේක මේ අර පේක් ව්‍යවස්ථා ඇතුලේ දේශපාලන පක්ෂ කළමනාකරණය කරන එක වැරදි. නිශ්චිත නිවැරදි නිත්‍යානුකූල ව්‍යවස්ථා ඇතුලේ ආකෘතියෙන් තමයි කරන්න ඕන. ඒ වගේම අලුත් ව්‍යවස්ථාවක් වුණත් හදාගන්න පුළුවන්. අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕන තියෙන ව්‍යවස්ථාව ඇතුලේ තියෙන යාන්ත්‍රණය ඇතුලේ. එහෙම නැතුව මෙන්න තියෙන එක මෙන්න පේක් එක අපි දැන් අනුගමනය කරන්නේ පේක් එක කියලා එහෙම දේශපාලනය කරන්න බෑ. ඒකයි අපි කියන්නේ. ඒ නිසා ඒක ක්‍රමානුකූලව දේශපාලනයේ ක්‍රමානුකූලව ව්‍යවස්ථා උනත් වෙනස් කරන්න පුළුවන් පක්ෂයකට. හැබැයි ඒක කරන්න ඕන තියෙන ව්‍යවස්ථාවේ දීලා තියෙන යාන්ත්‍රණය ඇතුලේ. ඔව් නෑ, ඉතින් මෙහෙමයි. මහින්ද ජනාධිපතිතුමා ජීඑල් ඇමතිතුමා ගැනද වෙන කෙනෙක් ගැනද නොයෙක් කිව්වා මේ දවස්වල කියනවා. ඉතින් මම හිතන්නේ ඒවා එක්ක අපි පැටලෙන එක එච්චර හොඳ නෑ. මොකද එතුමාගේ වයස අපි දන්නවා. අපි එතුමාට යම්කිසි ගෞරවයක් තියෙනවා. හැබැයි අර පක්ෂේ කියලා කණ්ඩායමක් එතුමා විසරහට දාලා නොයෙක් අවුල් කරනවා. ඉතින් ඒක ගැන අපි කනගාටුවටපත් වෙනවා. ඉතින් එතුමා දැක්කනේ මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොටත් එතුමාගේ ඉස්සල්ලා අහපුවාම නිලධාරි මණ්ඩලයේ එකමයි කිව්වා. ඊළඟට දැන් සභාපති වෙනස් වෙලාද කියලා කියනකොට එතුමා ඒකට මම දන්නේ නැහැ ලේකම්ගෙන් අහන්න කිව්වා. ඊට පස්සේ ජීඑල්එම් එතුමා ගැන වෙන මොකක්ද එකක් වෙද ඒකට එකක් ගැළපෙන්නේ නැතිව මේ එතුමා ඉස්සර අපි කවුරුත් පිළිගත්ත ලොකු නායකයෙක්. නමුත් දැන් ඉතින් ඕනෑම පුද්ගලයෙකුට වෙන වයසට ගියාම නොඑක් කිව්වා කල්පනා වෙන ආකෘතියක් තියෙන. ඉතින් ඒක ගැන අපිට අපි ඒක ගැන මේ හැප්පෙන්න යන්නේ නැහැ. මොකද එතුමාට අපේ තිබිච්ච ගෞරවය නිසා. නෑ, පක්ෂය කියන්නේ දැන් ඇත්තටම ජන මතයත් එක්ක ගැට ගැහිච්ච යාන්ත්‍රණයේ අපි ඉන්නේ. හැබැයි ඒ යාන්ත්‍රණයේ ඇතුලේ දේශපාලන වශයෙන් යම්කිසි සාකච්ඡාවක් සිදු කරමින් යනවා. ඉතින් මම ඒකයි කිව්වේ දැන් අර මේ වැරදි දේශපාලනය කරන්න ගිහිල්ලා රට වෙන කෙනෙකුට බාර දෙන්න උනා. වැරදි විදිහට පක්ෂ කළමනාකරණය කරන්න ගිහිල්ලා පක්ෂෙත් වෙන කෙනෙකුට බාර දෙන්න වෙයිද දන්නේ නැහැ. එහෙම කොයි වෙලාවෙද? ඔව්, අපි තමයි දේශපාලන වශයෙන් ඇත්තටම 69,00,000 නියෝජනය කරන මතවාදී රකින්න පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න ඕනයි කියලා අපි විශ්වාස කරා. එහෙම කෙනෙක් නෙමෙයි, ඒකට විරුද්ධ කෙනෙක් යෝජනා කරා අනිත් පැත්තෙන්. ඉතින් අපි කියන්නේ ඒකයි ඒ ජනමතයත් එක්ක හිටගත්ත නියෝජනය ඇතුලේ තමයි අපි ඉන්නේ. අපි කොයි වෙලේවත් ජනමතයට එරෙහි වෙච්ච නියෝජනයක් නැහැ. දේශපාලනය කියන්නේ පක්ෂ කියන්නේ ජනමතයක් එක්ක ගැට ගැහිච්ච එකක් මිසක කාගෙවත් බැක් යාඩ් එකක් නෙමෙයි. ඒක තමයි මම කියන්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙක්කුමක්